ප්‍රතිඵල ඇවිත් දවස් දෙක තුනකට පස්සේ අරුණීමයි නුගේගොඩදි හම්බ වුණා. අම්මෝ තාමත් බහිතෙනවා එදා සිද්ධිය මතක් වෙනකොට. සෑහෙන බොරුතොගයක් කියන්න වුණා ඒකින් ගැලවෙන්න. මොකද මෙච්චර රෑවුනේ ඇයි යාළුවගේ ගෙදරින් ගෙනල්ලා දැම්මේ නැත්තේ? ඔය වගේ රටේ නැති ප්‍රශ්න තමයි අපේ අම්මටත් තිබුණේ. අරුණීමයි නුගේගොඩ හන්දියට ආවා. වැඩිය මේ හරි කැරගෙන එක ඇඟට ගුණ නැහැ. සමන්ගේ යාළුවොත් හතර වටේම ඉන්නවා ඇති. ඉතින් දැන් නුගේගොඩ යහටයි මෙහාටයි ගිහින් වැඩක් නම් නැහැ. කොහාට හරි ගිහින් ඉඳගෙන කතා කර කරීමු. ඔයා ගෙදරට කිව්වේ හවස් වෙලා එනවා කියලා නේද? ඔව්, හැබැයි අරතරම් හවස් වෙන්නේ නම් එපා කියලා අම්මා සැරෙන් කිව්වා. යන්න තැනකුත් නැහැ. සරණාගතයෝ දෙන්නෙක් වගේ අපි දෙන්නත් අත්පටලවාගෙන එහාට මෙහාට යනවා. මේ අයුරින් අපි සංසාරේ මේලිස චාටර් වෙන්න ඇති. මේ අයුරින් අපි දවසක් දා තැනක් නැතුව ඇවිදින්න ඇති. මට කොටාගේ සින්දුවක කෑල්ලක් මතක් වුණා. නෑදෑකයක් නම් තියෙනවා. අරුණි මේ කිට්ටු අපි හේවත් යමුද? අනේ බෑ මාලින්ද, ඔයාලගේ ගෙදරට ආරංචි වුණොත් එහෙම ඔයාටමනේ හොඳ නැත්තේ. මට නම් ප්‍රශ්නයක් නෑ. අපේ ළඟම නෑදෑයොත් නෙමෙයි, ටිකක් දුරින් තමයි නෑයෝ වෙන්නේ. ඒ වුණාට හරි හොඳයි. මට ගොඩක් හිතවත්. යමු, එහෙ ගිහින් හවස් වෙනකන් ඉඳලා එමු. නැතුව අපි දෙන්න වෙන කොහෙ යන්නද? තැනකුත් නෑනේ. ඒ වුණාට මාලින්ද, දැන් මම අපි ඒ අනේක හොඳ මදි නේද? බඳින්න කලින් මම ඒ විදිහට අනෙක් ගැන ඔයාගේ නෑදෑ මොන හරි හිතුවොත්. බය වෙන්න එපා, මම ඔයා ගැනත් එයාලට කියලයි තියෙන්නේ. ඒ අය ඔයාවත් හොඳටම දන්නවා. මාවත් දන්නවා. කවුද ඒ? අරුණි පුදුම වෙලා වගේ මගේ දිහා බැලුවා. එන්නක යන්න, ගිහිල්ලම් මං අඳුන්වලා දෙන්න. ඔයාටවත් මටවත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ ඒගොල්ලන්ගෙන්. ඉතින් මාව විශ්වාස කරලා එන්නකෝ. කොහෙ ගියත් ඔයා එක්කනි, මටවා විශ්වාසයි. යමු ඕනෙම තැනකට. අරුණි මගේ දිහා බැලුවා. මම හිනාව බොහොම අමාරුවෙන් නවත්තගෙන 176 කරගම් පිටිය බස් එකකට අත දැම්මා. බස් එක සත්තුවත්ත ළඟින් නවත්තනකොටම අරුණිට තේරුණා කොහාටද යන්නේ කියලා. මෙච්චර වෙලා රැවටිලා හිටියේ ගැන ලැජ්ජ හිතිලද මන්දා යා මගේ අතට ගැහුවා. අනේ හරි නරකයි මාලින්ද, ඔයා මාව මෙච්චර වෙලා මැඩෙව්වා. ඉන්නකෝ, මමත් ඔයාට දෙන්නම් නියම ලණුවක් කවදා හරි දිරවන්න බැරි වෙන්නම. හරි හරි බලමුකෝ. ඊට කලින් දැන් අපි දෙන්න යමු ඇතුළට. අපි දෙන්න සත්තු අත්තට ඇතුළු වුණා. අද සතිය දවසක් ඉඳද මන්දා වැඩිය සෙනගත් නැහැ. පුදුම නිෂ්කලංකයි. මම අරුණිගේ කොණ්ඩේ අතරින් ඇඟිලි තිබ්බා. මේ ලෝකේ කිසිම තැනක නැති අමුතුම සුවඳක් අරුණිගේ හිසකෙස් අතරින් විහිදෙනවා. මගේ උරේසට ඔලුව තියාගෙන ඇස් දෙක පියාගෙන ඉන්න අරුණි දැක්කම මුළු ලෝකෙම අමතක වෙලා යනවා. මගේ ජීවිත කාලේ පුරාට මම හෙව්වේ ඒ සුවඳ විතරයි. දැන් ඒ සුවඳ මගේ ළඟ. ඒත් එක හැමදාටම මගේ ළඟ තියේවිද? අරුණියෝ නැති වෙන එක මට දරා ගන්න බෑ. අරුණිය නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියලා මට හිතා ගන්නවත් බෑ. මාලින්ද, ඇයි මම කතා නොකර ඉන්නකොට ඔයාට කේන්ති යනවද? නෑ, කවදාවත් මට ඔයා එක්ක කේන්ති යන එකක් නෑ. කිසිම දාක මම ඔයාට බනින්නෙත් නෑ. මම ඔයාට ආදරය කරන්නේ මුළු හිතින්ම. ඉතින් ඒ හිතින්ම මම කොහොමද ඔයාට බනින්නේ? කතා කරන්නට වැඩිය මෙහෙම ඉන්න මමත් ආසයි. කොහොමටත් මට වචන ඉන්නෙත් නෑ. හිත ආදරෙන් පිරිලා. මම දන්නේ නෑ මම මේ තරම් ඔයාට ලං වුණේ කොහොමද කියලා. ඔයා දන්නවද මාලින්ද, මම ඔයාට කොච්චර ආදරේද කියලා? ඔව්, කොච්චරක්ද? මෙච්චර විතර. මම අත් දෙක ඈතට දික් කරලා පෙන්නුවා. අපි දෙන්නටම එක සැරේට හිනා ගියා. හරියට පොඩි බබාලා වගේ. ඒත් පොඩි අයට වගේම මටත් ඒ ආදරේ නැතුව ඉන්න බෑ. ඔයාගේ ආදරේ නැති වුණොත් මට මේ ලෝකේ තවත් නැති වෙන්නේ කිසිම දෙයක් නෑ මාලින්ද. ඒක කවදාවත් වෙන්නේ නෑ අරුණි. සමහර වෙලාවට සමන්ඩ පුළුවන් වෙයි ටික දවසකට ඔයාව මගෙන් උදුර ගන්න. ඒත් එයාට ඔයාගේවත් මගේවත් ආදරේ උදුර ගන්න බෑ. අපි මොහොතකට ගොළු වුණා. ආදරේ කරනවා කියන්නේ බොළඳ දෙයක් තමයි. පණ්ඩිතයෝ වගේ ආදරේ කරන්න මට බෑ. ඒ බොළඳකම ඇතුලේ කොයිතරම් දුක කඳුල හැංගිලා තියෙනවද? අපි දෙන්නගේ හිත තුනත් හඬන තරම් මේ ලෝකේ අනිත් අය දන්නවා නම් වැඩියෙන් හිනාවෙන්නේ විහිළු කරන්න හිත ඇතුලෙන් ගොඩාක්ම අඬන අය කියලා මැක්සිම් ගෝකිගේ අම්මා පොතේ තියෙනවා. අපි දෙන්න ගැන්නම් ඒක 100%ක්ම හරි. හිත ඇතුලේ කඳුළු පොදි ගහගෙන පිටින් හිනාවෙනවා. ඒ හිනාවට යටින් හිත ඇතුලේ තියෙන දුක. ඔයා අම්මගෙන් ඇහුවේ නැද්ද කැම්පස් යන එක ගැන? මේ තරම් ඔළුව අවුල් වුණ වෙලාවක් වුණත් ওই තරමට ප්‍රතිඵල අරගෙනත් කැම්පස් යන්න බැරි නම් ඒක හරි අපරාධයක්. මම හිතන්නේ නෑ මාලින්ද මට යාලා යන්න දෙයි කියලා. ප්‍රතිඵල ආවට පස්සේ මට හිතුණා බලෙන් හරි යන්න ඕනි කියලා. ඔයා ගෙදරට වරින් ඇප්ලිකේෂන් දාන්න. පේරාදෙනියට දානවා නම් වැඩිය හොඳයි. එතකොට මේ කරදර වලින් ටිකක් හරි මග අරගන්න පුළුවන් වෙයි. අනික මම අංජලීටයි ගිහන්ටයි කියන්නම්.
එතකොට වාට එහිඳලම කැම්පස් යන්න පුළුවන්. උන් දෙන්නත් ගොඩක් කැමතිවේ ඔයාව එහි නවත්ත ගන්න. එතකොට වාට මොකද වෙන්නේ? ඔයා මේ තනි වෙනවා. අපි දෙන්නට වැඩිය මුණ ගැහෙන්න වෙන්නෙත් නෑනේ. ටික දවසක් දුක් විඳින්න වෙනවා අරුණි. සදාටම අපි දෙන්න වෙන් වෙලා ඉන්නවට වැඩිය දුක් විඳලා හරි මට ඕනේ හැමදාමත් ඔයාව මගේ ළඟ තියාගන්න. අම්මලාට ඕනේ දෙයක් කියන්න ඉඩ අරින්න. ඒකට කමක් නෑ. ඔයා කැම්පස් යන්න. ඇප්ලිකේෂන් එක දානවා. පේරාදෙණිය කැම්පස් එක විතරයි ඉල්ලන්නේ. කොහොමත් මම එහාට හරි ආසයි. හන්තානේ කන්ද, නුවර, මාලිගාව, මල්වත්ත කොච්චර ලස්සනද? ලස්සන නම් තමයි. ඒ හින්දානේ ඉදා 99.9න් පරිප්පු කණේක ෂේප් කරගත්තේ. අරුණේ මගේ පපුවට තුරුළු වුණා. S2 පියාගෙන ඉන්න අරුණගේ ලස්සන. ඔයා මට හොරෙන් හීන බලනවද? මම අරුණගේ කනට කෙඳිරුවා. අරුණගේ සුවඳ මට දැනුණා. ඒ සුවඳ මගේ හිත පුරාම පැතිරිලා. මං වැහිලා තිබුණු අරුණගේ දියස් වෙති මගේ දෙතොල් වලින් සිප ගත්තා. එයා ඇස් වහගෙනම හිනා වුණා. ලස්සන හීනයක්ද අරුණේ? අරුණේ ඔයා අහලා තිනවද මිල්ටන්ගේ අර සින්දු අරුණේ? මොකද්ද? අරුණේ හිමින් ඇස් ඇරියා. ඒ S2 මගේ හිත පතුලෙම නැවතුණා. සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම් අවදි නොවී ඉන්නම්. කිසිදා ඔබ යත නොලැබේ නම් සැමදා තනි වෙන්නම්. ආසිරි ගීමෙද පෝරුව මත හිඳ මහ පැටගෙලි මැද අත්පැන්නවත් කර ඔබ කැඳවා යන්නම්. නැතිනම් තනි වෙන්නම්. ජීවන ගමනේ බාදුක දුකසප එකසේ විඳගෙන හිනහෙවුණු මැන ඔබ තනියට ළඟ ඉන්නම්. නැතිනම් තනි වෙන්නම්. මාලින්ද, ඇයි? මම අරුණ දිහා බැලුවා. ඒ S2 කඳුළු වලින් පිරිලා. ආයේ කවදාවත් ඒ සින්දුව මතක් කරන්න එපා මාලින්ද. අරුණේ මගේ පපුවේ ඔලුව තියාගෙන ඉකි ගහන්න පටන් ගත්තා.